මම දැක්ක පසුගිය දිනයක අවුරුදු 21කට පස්සේ හෙරොයින් නඩුවකින් කාන්තාවක් නිදහස් කරා. ඊළඟට අපි දැක්කා අවුරුදු 13ක දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව වෙනකොට අවුරුදු 21ක් ගත වෙනවා. ඒ හින්දා අපි හිතනවා අපි සියලු දෙනාගේම ලොකු යුතුයකමක් තියෙනවා. පුද්ගලිකව නීතිඥවරුන් වශයෙන් තමන්ගේ වෘත්තිය දිහා බලන එක නෙවෙයි. අපේ සමහර අයගේ වැරදි මතයක් තියෙනවා ඉක්මන් ටික්මන නඩුව අහලා වුණොත් නඩුව ඔක්කොම ඉවරුණොත් නීතිඥ මහත්වරුන්ට රස්සාවක් නැති වෙයි කියලා. ඒක වැරදි. එහෙමනම් ඇමරිකාවේ නීතිඥ මහත්වරු පාරේ හිඟා ගන්න ඕන. එහෙම නැත්නම් එංගලන්තයේ නීතිඥ මහත්වරුන්ට රස්සාවක් නැති වෙලා තියෙනවා. ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි වෙන්නේ. නීතියේ පාලනය පිළිබඳ විශ්වාසය වැඩි වුණාම සියලු දෙනාම දන්නවා නීතියේ ප්‍රමාදය කියලා තියෙන එක අද හොඳටම ඔඩු දුවල තියෙනවා. මම දැක්ක පසුගිය දිනයක අවුරුදු 21කට පස්සේ හෙරොයින් නඩුවකින් කාන්තාවක් නිදහස් කරා කියලා නිවුස් එකක් තියෙනවා. එහා සමානවම ඒ කාලය තුල හෙරොයින් වලට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අපිට තේරෙන්නේ. ඒ කාලය තුල තියෙන සාක්ෂිකරුවන්ගේ මතකයට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ කාලය තුල පොලිසියේ සේවය කරපු පොලිස් නිලධාරීන් සමහර වෙලාවට විශ්‍රාම ගිහිල්ලා. ඊළඟට අපි දැක්කා අවුරුදු 13ක දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව වෙනකොට අවුරුදු 21ක් ගත වෙනවා. ඉතින් මේ හින්දා මේ නීතියේ ප්‍රමාදයට යම්කිසි විදියකින් පිළිතුරු සොයන්න ඕනේ කියන එක දිගින් දිගටම අපි සියලු දෙනාම පිළිගෙන කටයුතු කරලා තියෙන කටයුත්තක්. නමුත් විවිධ හේතුන් මත එක කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. 1994 දී අපි හිතුවා 94ට පෙර මහාධිකරණයේ කරන සියලුම නඩු විභාග සිද්ධ වුණේ ජූරි සභිකයන් ඉදිරි. ඒ අනුව ඒ නඩු එක දිගට අහලා තමයි විසඳන්න හැකියාව ලැබුණේ. ජූරි සභිකයව පත් කිරීමේ අමාරුවක් තියෙනවා කියලා ඒ නීතිය වෙනස් වුණාට තිබුණු ප්‍රශ්නේ ඊට වඩා දරුණු වුණා. ඒ හින්දා අපි හිතනවා අපි සියලු දෙනාගේම ලොකු යුතුයකමක් තියෙනවා. පුද්ගලිකව නීතිඥවරුන් වශයෙන් තමන්ගේ වෘත්තිය දිහා බලන එක නෙවෙයි. මමත් නීතිඥ මහත්වරයෙක්. මමත් නීතිඥ වෘත්තියේ දිගටම නියැලෙන්නත් බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට ඒක දිහා බලන්නට බෑ. අපි බලන්නට ඕනේ මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්නේ කොහොමද? ප්‍රශ්න වලට මූණ දීලා තියෙන මිනිස්සුන්ගේ ඉක්මනට කොහොමද දඬුවම් කරන්නේ? නීතිය ආධිපත්‍ය ගැන කොහොමද අපි විශ්වාසයක් ඇති? අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා పూర్ව නඩු විභාගය කියන එක අපරාධ නීතියට හඳුන්වලා දෙන්න. මේක ලෝකයේ විවිධ රටවල් වල සිද්ධ වෙන දෙයක්. పూర్ණ නඩු විභාගයකින් සිදු කරන්නේ නඩුව සඳහා සූදානම් වීම. එතකොට ආය ඇවිල්ලා නඩුව පටන් ගත්තට පස්සේ දින ඉල්ලෙල ඉන්නට වැඩිය එක දිගට නඩුව කරගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම. ඒකෙන් අපි රෙකෝඩ් ජජස්ලා කියලා පූර්වාධිකාරි විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදහස් කරනවා. ඔවුන් එක්ක නඩුව කැඳවලා දෙපාර්ශ්වයේම නීතිඥවරුන් කැඳවලා සාක්ෂිකාරයෝ කී දෙනෙක්ද ඔබලා කැඳවන්නේ? කොච්චර දවසක් ඔබට අවශ්‍යද? මොන විදියට මේ සාක්ෂි අහන්න උත්සාහ කරන්නේ? මොන වගේ ડોකියුමන්ට්ස් ට ප්‍රූව් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවාද ඔබ එකඟ වෙන්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් අරගෙන කළමනාකරණය කරගෙන මේ නීතියේ පාලනය උඩ ඉක්මනට නඩු විසඳ ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අපිට තියෙනවා. අද අපි යන තැන්වල මිනිසුන්ට නීතියේ පාලනය පිළිබඳව සහ නීති ආධිපත්‍ය පිළිබඳව එච්චර පැහැදිලි හැඟීමක් නෙවෙයි තියෙන්නේ. අපි මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ ආඩම්බර වෙන මොන බාධක තිබුණත් ඒක ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ අධිකරණයේ කැප වෙලා තියෙනවා. නමුත් කාර්යක්ෂමතාවය පිළිබඳව නඩුව අහන ක්‍රමවේදය පිළිබඳව ඒ සඳහා ගතවන කාලය පිළිබඳව අපිට ඒ වචන වලින් කියන්නට බෑ. මම පෞද්ගලිකව දන්නවා සමහර නඩු තියෙනවා විශේෂයෙන්ම තෙස්තමේන්තු නඩු අවුරුදු 50කටත් වැඩිය තියෙන. ඉතින් කොහොමද මේක වැරද්ද තියෙනවද එහෙම නඩුව අහලා? මේ ක්‍රමවේදයේ වෙනසක් සිදුවේ. පොඩි දරුවෙක් අවුරුදු 13ක දූෂණය කරාම අවුරුදු 37කින් පස්සේ ඒ දරුවා ඇවිල්ලා නැවත තමන්ව දූෂණය වූ ආකාරය පිළිබඳව සාක්ෂි දෙන්න සිද්ධ වෙනවා නම් තමන්ගේ දරුවත් අරගෙන තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයාත් අරගෙන කවුද එහෙම සාක්ෂි දෙන්න එන්නේ? එයින්ද අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින මේකට සහයෝගය දක්වන්න. මේක තමන්ගේ ඩයරි එක දිහා බලන් දෙපා. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා නීතිඥ සංගමයේ සභාපතිතුමාට මම ඊයේත් කතා කරා. ඔවුන්ගේ යම් යම් කන්සර්න්ස් ටික අපි පිළිබඳව උනන්දුවක් දක්වනවා. නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් අතිවිශාල නීතිඥ ප්‍රජාව මේකට උදව් කරනවා. තේරුම් මරන් තියෙනවා. අපේ සමහර අයගේ වැරදි මතයක් තියෙනවා ඉක්මන් ටික්මන නඩු අහලා වුණොත් නඩු ඔක්කොම ඉවරුණොත් නීතිඥ මහත්වරුන්ට රස්සාවක් නැති වෙයි කියලා. ඒක වැරදි. එහෙමනම් ඇමරිකාවේ නීතිඥ මහත්වරු පාරේ හිඟා ගන්න ඕන. එහෙම නැත්නම් එංගලන්තයේ නීතිඥ මහත්වරුන්ට රස්සාවක් නැති වෙලා තියෙන්න ඕන. ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි වෙන්නේ. නීතියේ පාලනය පිළිබඳ විශ්වාසය වැඩි වුණාම වැඩි අය නඩු කියන්න පටන් ගන්නවා. තව ඉක්මනට නඩු විසඳන්න පටන් ගන්නවා. ඒ අනුව තවදුරටත් තමන්ගේ ශේෂ්ත්‍රයේ වඩා හොඳ වැඩ කොටසක් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු දේවල් වල හා නීතිය හා අධිකරණයේ අවසාන ප්‍රතිඵලය දායුත්තේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මිසක වෙන එක්කෙනාට නෙවෙයි. මේ සියලු දෙනාම විනිශ්චයකාරවරු ඉන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. නීතිඥවරු ඉන්නේ ඒ ප්‍රශ්න විසඳීම සඳහා සහයෝගය දක්වන්න. එයින්ද අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපි ඒක පෞද්ගලිකව අපේ අරමුණෙන් බලන්නේ නැතුව පොදුවේ
ශේෂ්ත්‍රයේ අරමුණ ඇති කරගෙන නීතිය පාලනය ශක්තිමත් කිරීම සඳහා මේකට එකඟ වෙන්න කියලා යම් යම් කරුණු පිළිබඳව අපිට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි සරකා බලනවා. ප්‍රායෝගිකව එක දිගට නඩු අහන්න පුළුවන්ද කියන එක පිළිබඳව ඊට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව අපි මේ පනත මගින් කිසි දෙයක් දිනෙන් දින නඩු ඇසීම සඳහා අලුත් දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් දැනට නීතියේ තියෙන අනුව ඒ නඩු ඇසීම සඳහා අලුත් ක්‍රමවේදයක් සකස් කරලා දෙනවා. නඩු විභාගයේ අහන නඩුකාරවරු වෙනමත් නඩු විභාගයේ සඳහා සූදානම් වීමට තියෙන పూర్ව නඩු විභාගයේ සඳහා වෙනම විනිශ්චයකාරු උත්පත් කිරීම සඳහා වූ ක්‍රමවේදයක් සකස් කරනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වන්නේ මේ සම්පූර්ණ නීතියේ අලුත් නැම්මක් ඇති කරන්න. මේක අපි උඩින් පාත් කරපු එකක් නෙවෙයි. කාලයක් තිස්සේ ප්‍රජාව තුලින්ම ආපු නීතිඥ ප්‍රජාව තුලින්ම ආපු වාර්තාවක් හේතු කොටගෙන සකස් කරන ලද නීතියක්. ඒකේ අනිත් එක ඊට සමගාමීව අපිට සිද්ධ වෙලා තියෙනවා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට යම් සංශෝධනයක් ගේන. අර මම මුලින් කියපු ආකාරයට අපි නඩු ඇසීම සඳහා සහ විභාග කටයුතු කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ට පූර්ණ කාලයක් තියෙන්න ඕන. ඔවුන් ඊට වැදගත් කරුණු තියෙද්දි දින ලබා දීම වෙන වෙන කෝලින් මැටර්ස් වලට කාලය ගත කරාම ඒ වැදගත් කාලය තමයි මේකට ගන්න. ඒ නිසා නඩු ඇසීම සඳහා තියෙන අවස්ථාව නැති වෙලා යයි. මේකෙන් උත්සාහ කරන්නේ අලුත් විනිශ්චයකාරවරුන් කොට්ටාශයක් නිර්මාණය කර දීමට ඔවුන්ට අපි කියනවා ප්‍රී ට්‍රයල් ජජස් එහෙම නැත්නම් රෙකෝඩ් ජජස්ලා කියලා. ඒ රෙකෝඩ් ජජස්ලාගෙන් අපි බලාපොරොත්තු වන්නේ පූර්වාධිකාරී විනිශ්චයකාර වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් කියලා. මේ පිළිබඳව ප්‍රතිපාදන දිගටම අධිකරණ සංවිධාන පනතේ තිබුණා. හැබැයි ඒ ප්‍රතිපාදන අනුව අධිකරණ ඇමතිවරයාට පුළුවන් වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් හැටියට දිසා අධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන් මහාධිකරණයේ සඳහා ඒ වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් හැටි කටයුතු කරන්න. මම පෞද්ගලිකව විශ්වාස කරනවා දේශපාලඥයෝ ඒ පත් කිරීම සඳහා සුදුසු නැහැ කියන. එම නිසා තමයි මේක දිගින් දිගටම කඹෑන්දිල්ලක් ගිය හින්දා අධිකරණ සේවා කොමිෂන් සභාව මේ පත් කිරීම සඳහා අවස්ථාව නොතිබුණු හින්දා සහ අමාත්‍යවරයා කරන පත් කිරීමට ඔවුන්ට එකඟ වීමට හැකියාවක් නොතිබුණු හින්දා මම හිතනවා ඒක සුදුසුයි. මේ වෙලාවේදී ඒ පනත සංශෝධනය කරලා ඒ වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් පත් කිරීම දේශපාලන බලතල වලින් එළියට අරගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවට ලබා දෙන්න. ඒ හින්දා මේ තියෙන බලතල අපි අතහැරලා තියෙන්නේ නීතියේ පාලනය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් පත් කරලා ඔවුන්ව දිස්ත්‍රික් කුසාවියේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒකතයට කටයුතු කරලා ඔවුන් විසින් పూర్ව විභාගයේ සම්බන්ධයෙන් කටයුතු කරලා අර ප්‍රධාන නඩු විභාගයේ සඳහා සූදානම් වීමට. මේ සියල්ලෙන් අපි බලාපොරොත්තු වන්නේ නැවත වතාවක් මේ රටේ අපරාධ නීතියේ තිබෙන සම්පූර්ණ ක්‍රියාපටිපාටිය ශක්තිමත් කරලා වේගවත් කරලා වඩා විනිවිදභාවයකින් හා වේගයකින් කටයුතු කිරීමට. අපි විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගරු විනිශ්චයකාරතුමන්ලා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ නීතිඥ ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ මේ නීතියේ ස්පිරිට් එක තේරුම් අරගෙන මේ නීතියෙන් අපි බලාපොරොත්තු වන දේ තේරුම් අරගෙන ආකල්පමය වෙනසක් ඇති කරගෙන මේ රටේ අපරාධ නීතියේ වෙනසක් කිරීම සඳහා අත්වැල් බැඳගන්නයි කියලා. ඒකෙදී අපි අපේ ආත්මලාභය ගැන නොතක මේ රටේ ජනතාවගේ ආත්මලාභය ගැන සහ ජනතාවගේ සුභසිද්ධිය සලකා බලන්නයි කියන එක මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.